අංකිනිති සත්සියත් යහපැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි ගමනක් යන්න පිටත් වෙලා ගෙදරින් එළියටත් ගිහින් ආයෙමත් හැරිලා ඇවිල්ලා දොර වහලද බලන ගතියක් ඔබට තියෙනවද? කාමරේ ලයිට් එක දාලාද කියලා නිතර නිතර ඇවිල්ලා බලන ගතියක්. එහෙම අත්දැකීමක් ඔබට තියෙනවද? අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන දුක් වෙන අවස්ථාවන් ගැන ඔබට මතකද? හෙට මෙහෙම වෙයි අනිද්දා මෙහෙම වෙයි කියලා ඈත තියෙන දෙයක් දිහා අද බලලා කලබල වෙන ගතියක් ඔබට තියෙනවද? එහෙමනම් මේ විනාඩි කිහිපය ඔබ ඔතනම ඉඳන් අපිව නරඹන්න කියලා පිනිවෙන ආරම්භයේදීම අපි ඔබට ආරාධනා කරනවා. අද අපි කතා බහ කරන්නේ මනෝ උපදේශණය පිළිබඳව. මනෝ උපදේශණය පිළිබඳ කතා කරන්න බොහොම වටිනා කියන චරිතයකට පිනිවෙන වැඩසටහනින් අපි ආරාධනා කළා. ඇය හරිම සංවේදී චරිතයක්. කාලයක් ඇයව හොයාගෙන යනවා. දෘෂ්ටි උන්නතාවක් තිබුණත් ඇයට පුළුවන් වෙනවා අපි දකින ලෝකයට වඩා ලෝකයක් දකින්න. අපි සූදානම් අද දවසේදී ඇය දැක්ක ලෝකයේ සුන්දරත්වය පිළිබඳ වගේම ඇය උගත් දේ පිළිබඳව බොහෝ දේ ඔබත් එක්ක බෙදා හදා ගන්න. බොහොම ගෞරවයෙන් අපි ආයිබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. මහනුවර දොඩම්බල විශේෂ පාසලේ සංගීත ආචාර්යනි මනෝවිද්‍යා උපදේශිකා තනූජා නිල්මිණි ධර්මරත් මහත්මියව ආයිබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ඔබත් ආයු බොහෝ වේවා නිරෝෂන්. මම කැමති ඔබතුමියගෙන් මුලින්ම දැනගන්න මනෝවිද්‍යා උපදේශණය කියලා කියන්නේ මොකක්ද? ඔව්. ඔබත් මගේ ජීවිතය ජීවත් කරවන අභිලාෂයන් අරමුණු සිතු පැතු අපි හැමෝගෙම ළඟ තියෙනවා. මේ අරමුණු ඉලක්කයන් අභිලාෂයන් මොනතරම් තිබුණත් අපි ජීවිතවල අවසාන ඉලක්කය වෙන්නේ ජීවිතය සතුටින් ගත කිරීම. අපි නිතරම කියනවානේ ජීවිතය නිස්කලංකව සැනසille ගත කරන්න තියෙනවනම් මොනතරම් සුවයක් දැනෙයිද සුන්දරයිද කියලා. ඔව්. ජීවිතේ ජීවත් කරන්න ඉලක්ක කරා ගමන් කරනකොට අභියෝග බාධක කම්කටොළු අපි පසුපස අනන්ත අප්‍රමාණ ආකාරයෙන් හඹාගෙන එනවා. මේ බාධක කම්කටොළු මොනතරම් ආකාරයෙන් අපි පසුපස හඹාගෙන ආවත් නොසැලී පර්වතයක් වගේ මේවට මූණ දීලා ලස්සනට අපේ ජීවිතය ජීවත් කරවන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. අපි දන්නවා අපි විවිධ අවධීන් පසු කරනවා. ලදරු අවධියෙන් පටන් ගත්තාම ජීවිතයේ සැඳෑ සමය දක්වාම අපි විවිධ අවධීන් පසු කරනවා. මේ අවධීන් වල අපි විවිධ පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගන්නවා, අනුශාසනා ලබා ගන්නවා, අවවාද ලබනවා. අපි පුංචි කාලේ දෙමව්පියෝ අපිට අවවාද කරනවා, ගුරුවරු අවවාද කරනවා. වැඩිහිටියෝ වුණාමත් මේ විදිහටම අවවාද අනුශාසනා උපදෙස් අපිට ලැබෙනවා. හැබැයි අද මම කතා කරන්නේ මේ ලැබෙන මිත්‍රශීලී උපදේශණයවත් අවවාදාත්මක උපදේශණයවත් නෙවෙයි. මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. නිරෝෂන් මගෙන් අහනවා උපදේශනයක් කියන්නේ මොකද්ද කියලා. ඔව්. මනෝ උපදේශනයක්. මනෝ උපදේශනයක් කියලා කියන්නේ මනෝ විද්‍යාව පිළිබඳව වෘත්තීයමය වශයෙන් පුහුණුවක් ලබාගත් කුසලතා පරිපූර්ණ වූ මනෝ විද්‍යා උපදේශන ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ මනෝ උපදේශකයෙක් හෝ උපදේශක වරියකගේ මැදිහත් වීමෙන් සේවා දායකයෙකුට ලබා දෙන හොඳම ශක්තිමත් අත්වලක් විදිහට මට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. මේ මනෝ උපදේශණය කියන වචනයත් එක්කම බද්ධ වෙන අපිට නිතර ඇහෙන දෙයක් තමයි මේ මනෝවිද්‍යා උපදේශන සැසිය. දැන් මේ සැසියක් කොහොමද සිදු වෙන්නේ කියලා දැනගන්න කැමතියි ඔබතුමියකින්. ඔව් නිරෝෂන්. මේ මනෝවිද්‍යා උපදේශන සැසියක් ක්‍රියාත්මක වෙන්නේ සජීවීව ඒ වගේම ප්‍රායෝගිකව. මම මේ සඳහන් කරපු ආකාරයටම
වෘත්තීයමය වශයෙන් පුහුණුවක් ලබාගෙන සිටින උපදේශකවරයෙක් වරියක් ඉන්නවා ඒ වගේම යම්කිසි අර්බුදකාරී තත්වයකට මුහුණ පාලා සිටින සේවාලාභියෙක් එහෙමත් නැත්නම් මුහුණ පාන්නට සිදු වෙයි කියලා හිතන අපි කියන්නේ ඉවක් කියලා ඉවෙන් දැනනවා කියලා අන්න අනාගතයේදී මෙන්න මේ වගේ ගැටලුවක් මට ඇති වෙයි කියලා ඉවෙන් අඳුනගත්ත සේවාලාභිකුත් ඉන්නවා මෙතනදී මේ ක්‍රියාදාමය තුල අර මම කලින් සඳහන් ආකාරය කරපු ආකාරයට උපදෙස් දීමක් අවවාද කිරීමක් අනුශාසනා කිරීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කොහොමද මේක සිද්ධ වෙන්නේ සේවාලාභියා චිත්ත වේගීය හෝ වෘත්තීයමය හෝ වෛවාහක සමාජීය අධ්‍යාපනික මේ ආකාරයේ විවිධ ගැටලු අරගෙන එනවා මේ උපදේශක වරයා හෝ වරිය ළඟට මෙහිදී සමහර විට මේ අය එන්නේ තමන්ගේ මේ ප්‍රශ්නය එක පැතිකඩකින් අවබෝධ කරගෙන උපදේශක වරයා හෝ වරිය මෙහිදී බොහෝ විට හොඳ සක්‍රීය සවන් දෙන්නෙක් බවට පත් වෙනවා ඒ අතර සේවාලාභියාට පෙන්වලා දෙනවා බුද්ධි කලම්බණයක් තුලින් තමන්ගේ තියෙන ගැටලුව විවිධ පැතිකඩ ඔස්සේ විශ්ලේෂණය කරන්න. ඒ විශ්ලේෂණය කරලා තමන් නොදකපු දේවල් තමා තුළ සැඟවිලා තියෙන දේවල් මේ අද්භූතකාරී තත්වයට බලපාලා තියෙන දේවල් අඳුනගන්න එයාට අවස්ථාවක් ලැබලා දෙනවා. අපි කියනවා නන් ඩ්‍රග් තෙරපි එකක් කියලා. ඒ කියන්නේ කවුන්සලින් නැත්නම් මනෝවිද්‍යාත්මක උපදේශනයකදී ඖෂධ භාවිතයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි එක හොඳින් දැනගත යුතුයි ඖෂධ භාවිතයක් සිද්ධ වෙන්නේ නැහැ මනෝවිද්‍යා උපදේශනය තුළ සිද්ධ වෙන්නේ මම කියපු ආකාරයට තමන්ගේ ගැටලුවට තමා තුලින්ම හොඳම විසඳුම සොයන මාවත හොයාගන්න මඟ පෙන්වීම. එතකොට පැතිකඩ තුනක් ඔස්සේ ත්‍රිකෝණාකාර පැතිකඩ තුනක් ඔස්සේ කතා කරන්න පුළුවන්. කවුන්සලින් සැසියක් ප්‍රතිකාරය වැළැක්වීම සහ සංවර්ධනය කියන මේ පැතිකඩ ඔස්සේ විකාශනය වෙනවා ප්‍රතිකාරය ප්‍රතිකාරය කියලා කියන්නේ ඖෂධ ප්‍රතිකාර නෙවෙයි තමන්ගේ ගැටලුව මානසිකව බලපාලා තියෙන ඒ ආවපීඩණයෙන් නිදහස් කරගන්න මනෝමය අභ්‍යාස මෙහිදී උපදේශකවරයා භාවිතා කරනවා අපි කියනවා සිම්පල් relaxation SR කියලා කියනවා deep mind relaxation DMR කියලා කියනවා ඒ වගේම අපිට පුළුවන් ආතති කලමනාකරණය මේ වගේ මනෝමූලික අභ්‍යාස මෙතනදී කතා කරන්න පුළුවන් ඒ වගේම තමයි ඊළඟට ගැටලුව වළක්වනවා කොහොමද වළක්වන්නේ තමන්ට ඇති වෙලා තියෙන ගැටලුව විශ්ලේෂණය කරලා මේ ගැටලුව निराකරණය කරගන්න විවිධ පැතිකඩ හොයාගන්න මඟ පෙන්වනවා. ඒ වගේම තමයි සංවර්ධනය කරනවා. සංවර්ධනය කරන්නේ මොනවද? ආකල්පමය සංවර්ධනය. තමන් තුල කලින් ඍණාත්මක අදහස් තිබ්බනම් ඒ ඍණාත්මක අදහස් අයින් කරලා ධනාත්මක ආකල්ප සංවර්ධනය කරගන්න මඟ පෙන්වීමක් තමයි මේ කවුන්සලින් සැසියකින් සිද්ධ වෙන්නේ. හොඳයි. ඊටාම වැදගත් වටිනා කියන මාතෘකාවක් බොහෝ වෙලාවට අපි දන්නේ නැත්තේ අපිව. අපි හඳුනාගෙන නැත්තේ අපිව. ඉතින් මේ ඔස්සේ ඔබට පුළුවන් ඔබව හඳුනා ගන්න. ඇත්තටම මේ මනෝවිද්‍යා උපදේශනය අවශ්‍ය වෙන්නේ කාටද? මොන අවස්ථාවලද? අපි ඒ ගැන කතා කරනවා මේ කෙටි විරාමයෙන් පසු. අද පිනවියන වැඩසටහනින් අපි කතා බහ කරමින් ඉන්නේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ. ඒ පිළිබඳ කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දෘෂ්ටි ඌනතාවයක් තිබුණත් ඒක තමන්ගේ ගමනට නැත්නම් තමන්ගේ ශක්තියට බාධාවක් නොකරගත්ත මහනුවර දොඩම්වල විශේෂ පාසලේ සංගීත ආචාර්යනි මනෝවිද්‍යා උපදේශිකා තනෝජා නිල්මිණි ධර්මරත්න මහත්මිය. දැන් අපි අර කලින් කියපු මං අර වැඩසටහන ආරම්භයේදීම මතක් කරපු අර දොර වහලද ලයිට් එක දාලද
අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගත්ත පිරිස අපිට ඕන තරම් සමාජයේ දකින්න පුළුවන් නිල්මිණි මහත්මිය. අපි කතා කරමු මනෝවිද්‍යා උපදේශනයක් අවශ්‍ය වෙන්නේ කාටද සහ මොන අවස්ථාවලද කියලා. ඔව් ඉතාම වැදගත් ප්‍රශ්නයක් නිරෝෂන්. ගොඩක් අය කියනවා පිස්සු හැදිච්ච අයට තමයි මේ මනෝ උපදේශනය අවශ්‍ය වෙන්නේ කියලා. මම හිතන්නේ නිරෝෂන් අහලා ඇති මේ ගැන. ඒ වගේම තවත් සමහරු කියනවා ප්‍රශ්නයක් තියෙන පුද්ගලයෙකුට තමයි මේ මනෝ උපදේශනේ ඕනේ. අනේ අපිට නම් මේ කවුන්සලින් වලට යන්න අවශ්‍ය නැහැ. අපිට පිස්සුත් නැහැ, ප්‍රශ්නත් නැහැ. මෙන්න මේ වගේ කියන අය අද සමාජයේ බොහෝමයක් ඉන්නවා. සහ ලැජ්ජාවක් තියෙනවා නිල්මිණි මහත්මිය. දැන් සමහර ලාවට එහෙම දෙයක් Tamanට තියෙනවා කියලා ඒකට ඒ ප්‍රතිකාර ගන්න ලැජ්ජාවකුත් සමහරේ අයගේ තියෙනවා සමාජය තුළ අපිට දකින්න පුළුවන් නේද? ඔව් ඇත්තෙන්ම නිරෝෂන්. ලැජ්ජයි. ඒ කියන්නේ කවුන්සලින් යනවා කියලා තව කෙනෙක් දැනගත්තොත් අපිව සමාජයේ ලේබල් වෙයි. ඔන්න එයාට පිස්සු කියයි. එහෙම නැත්නම් ඔන්න එයාට මොකද්ද මනෝ විකාරයක්. තව වචනයක් කියනවා අන්න එයාට සයිකෝ. මෙන්න මේ වගේ දේවල්නේ අද සමාජයේ අහන්න තියෙන්නේ. ඒ නිසාම තමයි මේ අවශ්‍යතාවයේ තිබුණත් උපදේශණයට යොමු නොවි බොහෝ පිරිසක් මේ ප්‍රශ්න දරාගෙන ගොඩක් විට විඳින්න තියෙන ජීවිතය විඳවන්නේ. ඉතින් මම කියනවා මෙන්න මේ විදිහට ජාති ભેදයකින් ආගම් ભેදයකින් තරහ තිරමකින් මේ කිසිම ભેදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම අවස්ථාවකදී මනෝ උපදේශණයකට යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝටම නිදහසේ තමන්ගේ ජීවිතයේ තියෙන ඕනෑම ගැටලුවක් ඇතිවිච්ච ගැටලුවක් හෝ මං අර කලින් සඳහන් කළා වගේ ඉවෙන් දැනිච්ච අනාගතයේදී මට මේ වගේ දෙයක් වෙයි. මම විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. නැන්දම් මගේ ගෙදරට ගියාට පස්සේ රිලේෂන්ෂිප්ස් ටික හදාගෙන යනකොට මට මොන වගේ ගැටලු ඇති වෙයිද? මේ වගේ කුතුහලයක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී, ඒ කියන්නේ ගැටලුව ඇති වෙන්න කලින් අපිට පුළුවන් උපදේශණයට යොමු වෙන්න. ඒ කියන්නේ පූර්ව විවාහ උපදේශණය ගැන තමයි මම ඔය කතා කරේ. ප්‍රී මැරේජ් කවුන්සලින් කියලා අපි කියනවා. ඒත් එක්කම වෘත්තීයමය ගැටලු. Tamanta වෘත්තීය තුල මොකක් හරි බලපාන ගැටලුවක් තියෙනවා. ගොඩක් විට Taman පීඩාවටපත් වෙලා මේව දරාගෙන ඉන්න ඕනේ නැහැ. ඔබ හඬා වැටෙන්න ඕනෙත් නැහැ. ඔබට පුළුවන් ඔබට හැම වෙලෙම විවෘතයි මනෝවිද්‍යා උපදේශණය. හොඳයි. දැන් ඔබතුමිය සංගීත චිකිත්සනය සහ උපදේශණය මේ ආදී සියලු දේවල් එකට එකතු කරගෙන බොහොම අපූර්වට තරුණ බාල මහලු වැඩිහිටි මේ සියලු දෙනාට උපදේශන සේවාවන් සපයනවා. දැන් ඒ වගේම තමයි මහනුවර මහරෝහල ඇතුළු විවිධ තැන්වලින් ඔබතුමිය මේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ හැදෑරීම් කරනවා. මේ ආපු ගමන් මගේ ලබාගත් අත්දැකීම් අපි විස්තර කළොත් කොහොමද අපිට කතා කරන්න පුළුවන්? ඔව් නිරෝෂන්. මේ වෙනකොට හරිම රසබර අත්දැකීම් සමුදායක් මම ලබලා තියෙනවා. ඒත් අපේ ගුවන් කාලය සීමා සහිත නිසා මට ඒ ඔක්කොම නම් කියන්න බෑ මේ අවස්ථාවේ. මම කීපයක් සඳහන් කරන්නම්. සමහර වෙලාවට දරුවෝ කතා කරලා කියනවා මම ගුරුවරියක් උපදේශකවරියක් නිසා මුලින්ම මම දරුවෝ ගැන කතා කරන්නම්. දරුවෝ කතා කරලා කියනවා අනේ මැඩම් මට ඉස්කෝලෙන් කිව්වා මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියලා. ඊට පස්සේ ඕක මගේ අම්මා තාත්තට කිව්වට පස්සේ ඒ කියපු දවසේ ඉඳලා අම්මා තාත්තා කියනවා ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ, ඔයා බෙහෙත් ගන්න ඕනේ කියනවා. එදා ඉඳලා මට පාඩම් කරපු ටිකවත් මතක තියෙන්නේ නැහැ. අනේ මට නම් බෙහෙත් බොන්න බෑ. මැඩම් මට පුළුවන් තරම් ඉක්මනට මොනවද කරන්න ඕනේ කියලා කියන්න. මෙන්න මේ විදිහට දරුවෝ කතා කරලා කියනවා. ඇත්තටම නිරෝෂන් මම උපදේශිකාවක් විදිහට සහකම්පණය ඒ වෙලාවේ මගේ තුල ඇති වෙනවා. ඒත් ඇත්තටම කොළඹ ඉඳලා මාතරට කොපමණ දුර ප්‍රමාණයක් තියෙනවද කියලා මගෙන් ඇහුවනම් මට උත්තරයක් දෙන්න පුළුවන්. නිශ්චිතව කියන්න පුළුවන්. නමුත් මේ දරුවට කොහොමද මම ඒ වෙලාවේ පුතේ ඔයා මෙහෙම කරන්න කියන්නේ? එහෙම කියන්න මට පුළුවන් කමක් නැහැනේ. මම දරුවට කිව්වා පුතේ ඔයා නිදහසේ මගෙත් එක්ක ටිකක් කතා කරන්න කැමති නම් වෙලාවක් වෙන් කරගන්න. අපි කතා කරමු. මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා කනගාටු වෙන්න එපා, පසුතැවෙන්න එපා, ඔයා අධෛර්යමත් වෙන්න එපා. මේක ලොකු ගැටලුවක් නෙවෙයි. අපි කතා කරමු. ওই විදිහට දරුවගේ දෙමව්පියොත් කැමති කරගෙන ඒ දරුවත් එක්ක උපදේශන සැසියක් කරාට පස්සේ
मे दरुआ अवसाने कीपु देतमाई मट दैन पावेनवा वागे माव गुडा सहल वेला ससी कीपे किन पासे दरुआ कतागला कीनवा मट दैन स्कोले अन्नत आसाई अम्मा ताता गुरुवरु मट हरिम आदरे अने मैडम तो गुडाक पिंसित वेनवा मगे जीविते मम सतुटिंग गत करनवा हेम वार विभागेम लकुनु अडुई कियला गेदरिन बैनुं अहपु दरुवाट एतनिन इहाट वार विभागवलदी अम्मगिन ताहत्तगिन तैगी लबेनवा इतिन अत्तरम दरुवा वगेम मटत् कियन्न तियन्ने ममत् लोकु सतुटक् लबनवा वृत्तियक् विदियट करगन यन मे मनो उपदेशनय अत्तरम पुण्यवंत वृत्तियक् गौरवान्वित वृत्तियक् ए वगेम तमाई निरोशन मट मतक्केन होंद रसवत् देवत् समहर दवस्वलट रात्रि काले मगे दुरकथनेट पणिविडेनो कथा करला कियनवा कांतावक् अने मैडम मम ओबतुमियगे दुरकथन अंके होयागत्ते अंतर्जालयेन मट लोकु प्रश्नयक् वेला मगे महत्या मे लगदी इंदला मत्पेन बोन्न पुरुदु वेला मत्पेन बीला ऐविल्ला असभ्य वचनेन मे दरुवंट बणिनो हलिवलम पोलवे गहनो मट बणिनो मुकद मम करन्न ओने मट दैन जीविते एपा वेला तियेन्ने हरिम बरपतल प्रश्नयक् इतिन अत्तरम एत् मम ए अवस्थावेदित् एत् समग साक्षात् कले ओबट निदहस वेलावक अपि टिकक् मुन गहिला कथा करमु ओय विद्यट मगेत् एक्क उपदेशन ससि कीप्यक् कथा करनकोट मम यागे स्वामियावत् गेन्नगेन कथा करा ए कथा करट पस्से अत्तटम गटलुव तियेन्ने गेदर अतुले नेवे समाजे तुल समाजेन मे आगे महत्याट अतिवेन विविध गटलु याव समाजेन कोंवेनवा अगयीमक् ने रकिया आयतने गटलु एनिसा तमाई मे आमे मत्पेन पानेट हुरुवेला तियेन्ने इतिन अत्तटम मगेत् एक्क कथा करला मे आव मम मेया नोदेकपु पैतिकड मेयाट होयागंड मग पेनला दुन्नट पासे मे देन्नागे गेदर तियेन मे जरमारे इवर उना इट पासे मेया बोहोम सतुटिन कथा करला कियनवा अपे गेदर दैन हारिम लस्सनट अपि जीवत् वेनवा किसीम प्रश्नयक् नै मट दैनवा दैन तमाई अपे पावले हेमोटम जीवितयक् लबुनि कियला हदै मे आकारे बोहोम रसवत् दैन රසවත් අද්දකීම් බොහොමයක් එතුමියත් එක කතා කරනකොට කියන්න පුළුවන් නේද මේ ගුවන් කාලයේ මේ සීමාවත් එක්ක තව බොහෝ දේවල් දැනගන්න ආස වුණත් අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ කොහොම වුණත් සමහර වෙලාවට අපිට තියෙන අඩුපාඩු ගැන අපිට තියෙන ලෙඩ ගැන මේක ලෙඩක්ද කියලාවත් දන්නේ නැති විදිහේ ලෙඩක් අපිට තියෙන්න පුළුවන් තව බොහෝ දේවල් කතා කරනවා මේ කෙටි විරාමයෙන් අනතුරු පිනවියන තුලින් අපි කතා බහ කරමින් හිටියේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ. ඒ පිළිබඳ කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණේ තනූජා නිල්මිණි ධර්මරත්න මහත්මිය තුමිය මනෝවිද්‍යා උපදේශිකාවක්. දැන් ගොඩක් වෙලාවට අපි හිතන අපිට දැනෙන අඩුපාඩු ටිකක් තියෙනවනේ අපිට මේ දේවල් අඩුයි මේ දේවල් අඩුයි කියලා. හැබැයි මෙතුමියත් එක්ක කතා බහ කරනකොට මට දැනෙච්ච දෙයක් තමයි ඇත්තටම අපිට මොනවද අඩු මොනවද අපිට අඩුපාඩු කියලා අපි මේ හඳුනගෙන තියෙන්නේ. අපි හඳුනා නොගත් අඩුපාඩු කොච්චර අපිට තියෙනවද මේ දේවල් එතුමියත් එක්ක කතා බහ කරනකොට ඔබටත් ඒ ආකාරයෙන් දැනෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා දැන් මනෝවිද්‍යා උපදේශිකාවක් විදිහට ඔබතුමියට මොන වගේ පණිවිඩයක්ද සමාජයට දෙන්න පුළුවන් ඔව් ඇත්තෙන්ම රෝෂන් මනෝ උපදේශිකාවක් විදිහට මම කැමති පිනිවියන තුලින් අපිව නරඹන අපිව අහන අපේ ප්‍රේක්ෂකයන්ට මෙන්න මේ විදිහට කියන්න මනෝවිද්‍යා උපදේශනයකට ඔබ යොමු වෙනකොට ඔබ සැලකිලිමත් විය යුතුයි වෘත්තීයමය වශයෙන් පුහුණුවක් ලැබලා තියෙන ඒ ක්ෂේත්‍රය තුල පළපුරුද්ද අත්දැකීම කියන කුසලතාවයන් සම්පූර්ණ කරලා තියෙන නියම උපදේශකෙක් උපදේශකෙක් උපදේශකාවක්ම ඔබ තෝරා ගන්න සැලකිලිමත් විය යුතුයි මොකද අන්තර්ජාලය තුල තියෙන ඇතැම් න්‍යායාත්මක කරුණු හදාරලා සමහර ව්‍යාජ උපදේශකවරු අද සමාජී බිහිවිලා ඉන්නවා
එනිසා අනිවාර්යයෙන්ම ඔබ මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි උසස් මනසක් ඇති පුද්ගලයාට මිනිසා කිව්වේ ගෞතම බුදු පියාණන්. ඉතින් මේ උසස් මනස අපි ඵලදායක විදිහට යොදා ගන්න නම් අපි හැම වෙලෙම මේ මනස ආරක්ෂා කර ගන්න ඕනි. ශරීරය අලංකාර කරන්න, සුවඳවත් කරන්න මොනතරම් ඔබ වෙහෙසෙනවද? හැබැයි මනස පිළිබඳව ඔබේ සැලකිල්ල තියෙන්නේ මොන වගේ ප්‍රතිශතයකද කියලා ඔබම මදක් කල්පනා කරලා බලන්න. ඇත්තනම ඔබට යම් කිසි පීඩනයක් ඇති කරන චිත්ත වේගීය හෝ වෘත්තීයමය සමාජමය එමත් නැත්නම් වෛවාහක ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙන්මයි මේ මනෝ උපදේශනය වෙන් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ජන සමාජය තුළ මම හිතනවා නිරෝෂන් මේ මනෝ උපදේශනය කියන එක ජන ජීවිතයට සමීප වෙලා තියෙන ප්‍රතිශතය බොහොම අල්පයි. ඉනිසා මම මේ අවස්ථාවේ ආදරයෙන් ගෞරවයෙන් කියනවා ඔබ වෙනුවෙන් වෙන් වෙලා තියෙන මේ වෘත්තිය ඔබේම කරගන්න, ඔබේ ජන ජීවිතයේ හොඳම කල්යාණ මිතුරෙක් බවට පත් කරගන්න. පූර්ව විවාහ උපදේශනය, පූර්ව ප්‍රසව උපදේශනය ජීවිතේට හරිම වැදගත්. ප්‍රශ්නයක් ඇති වෙන්න මත්තෙන් ඔබට තියෙන ඉව ගැන හිතලා උපදේශනය, මනෝ උපදේශනය තුලින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මේ අවස්ථාවේ හැමෝටම ආදරෙන් මතක් කරනවා. හොඳයි, එතුමිය බොහොම සාර්ථක ගමනක් මේ වෙනකොට තමන්ට අඩුපාඩුවක් කියලා තව කෙනෙක් දකින නැත්නම් අපි කවුරුත් දැන් එතුමිය දිහා දැක්කහම අපිට හිතෙන්න පුළුවන් දෘෂ්ටි ඌනතාවක් තියෙනවා එතුමියට කියලා. හැබැයි එය අඩුවක් විදිහට තමන්ගේ ගමනට බාධාවක් විදිහට ඇයි හිතන්නේ නැහැ. බොහොම සාර්ථක ගමනක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා සහ ඉදිරියට යන්න සැලසුම් කරලා තියෙනවා. ඔබතුමිය සැබවින්ම අපේ සමාජයට, අපේ රටට ලොකු ආදර්ශයක්, වටිනා සම්පතක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. දැන් ඔබටත් යම් ආකාරයක මනෝපදේශනයක් අවශ්‍ය නම් ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංක ඔස්සේ එතුමිය සමග සම්බන්ධ වෙන්න. 0703905605, එවැගේම 0741342935 මේ ඔස්සේ ඔබට පුළුවන් මනෝවිද්‍යා උපදේශිකා තනූජා නිල්මිණි ධර්මරත්න මහත්මිය සමග සම්බන්ධ වෙන්න. ඔබට ඔබේ අඩුපාඩු, එහෙම නැත්නම් ඔබට ඔබ තුලින් දකින අර මං කලින් මතක් කළා වගේ අඩුපාඩු හදාගන්න, එතුමියත් එක්ක එකතු වෙලා ජීවිතේ සාර්ථක විදිරියට යන්න ඒ මඟ පාද ගන්න අවස්ථාව තියෙනවා. බෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී පිනිවියන සාකච්ඡාවට ඔබතුමිය පැමිණීම ලොකු ගෞරවයක්. ආයිබෝන් කියලා ඔබතුමියට වැඩසටහන් නිමා කරන අවසර ඉල්ලමින් සමුදෙනවා. මහනුවර දොඩම්බල විශේෂ පාසලේ සංගීතාචාර්යනි මනෝවිද්‍යා උපදේශිකා තනූජා නිල්මිණි ධර්මරත්න මහත්මියයි අද පිනිවියන සාකච්ඡාවට අපිත් එක්ක එකතු වුණේ. සාර්ථක ජීවිතයක්, යහපත් ජීවිතයක් දවසින් දවස සාර්ථක වෙන, සතුට ළඟා වෙන, තමන්ට තමන්ව හඳුනා ගන්න පුළුවන් අවබෝධාත්මක ජීවිතයක් ගත කරන්න ඔබ සියලු දෙනාට වාසනාව ලැබේවා කියලා අවසරයි අදට පිනිවියන නිමා කරන්නේ.